අයිබුවන් සුබ දවසක්. අද සිකුරාදා දවස. සිකුරාදා දවස උදා වෙනවා කියලා කියන්නේ විවේකී සතියන්තයක් අත ළඟම එනවා කියන කාරණාව. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් විවේකී සතියන්තයක් උදා වුණාට අපි අපේ නිවෙස් වලින් බැහැරට යන්නේ නැහැ. නිවෙස් වලටම වෙලා ඉඳලා මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් අපි නිවෙස් වලටම වෙලා තමයි කාලය ගත කරන්නේ. ඉතින් අද සිකුරාදා දවසේදී හෙට සහ අනිද්දා දවස් දෙකක් තමන්ගේ නිවසටම වෙලා ගත කරන්නට කියලා වින්දනීය උදෑසන ආරම්භයේදීම ඔබට බොහොම ගෞරවයෙන් මතක් කරනවා. අද දවසේදී වින්දනීය උදෑසන ඔබ හමු වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අද දහවල් විශේෂිත වූ ග්‍රහ මාරුවක් සිද්ධ වෙන්නට නියමිතව තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රහ මාරුන් සිද්ධ වෙනකොට වින්දනීය උදෑසනින් අපි ප්‍රවීණ ජ්‍යොතිර්වේදින් අපේ මැදිරියට එකතු කරවාගෙන ඒ පිළිබඳව කතා බහ කරනවා. අද දවසේදීත් එවැනි ප්‍රබල ග්‍රහ මාරුවක් සිද්ධ වෙන්න නියමිතව තියෙන අද දහවල් කාලෙදී. ඒ පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් විශේෂයෙන් ඔබට කොහොමද රටට කොහොමද ඒ වගේ මුළු ලෝකයට මේ ග්‍රහ මාරුව කොයි ආකාරයෙන්ද බලපාන්නේ මේ පිළිබඳව අද දවසේදී විඳින උදෑසනෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා අපේ හිතවත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත් මහත්තයාට. අයිබෝවන්. අයිබෝවන්. ඒ වගේම අපි ආරාධනා කළා අපේ හිතවත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයාට. අයිබෝවන්. ආයු බොහෝ වේවා. ඉතින් මේ දෙපළත් එක්ක අද දවසේදී මේ ග්‍රහ මාරුව පිළිබඳව අපිට කතා බහ කරන්නට පුළුවන්. සාමාන්‍ය ග්‍රහ මාරුවක් කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන අපිට සරල අවබෝධයක් තියෙනවා. මගේ ළඟම මේ ගම්ලත් මහත්තයා ඉන්න හින්දා ගම්ලත් මහත්තයා දැන් ග්‍රහ මාරුවක් කියන එක ගැන අපි දන්නවා. හැබැයි දැන් මේ අද දවසේදී සිද්ධ වෙන ප්‍රබල ග්‍රහ මාරුව කොයි ග්‍රහය කොතන ඉඳන් කොතෙන්ද යන්නේ කීයටද වෙන්නේ කොච්චර කාලයකටද පස්සේ මේක වෙන්නේ මේ පිළිබඳව අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඕදල් මේ හැම ග්‍රහයකම පෘථිවියට पृथ्वी केन्द्रक अभी हेतु वाटे चलने पेन इतने मेघन कथ इसमें कमी श्रीलंकावासी लोकवासी जनता निरोगी वकील प्रार्थना करें मे अवस्था बात निरुना स्तुतिवंत दयाल चंद्रश्री भंडार महात्मा मे मतृकाव अद कथाकर दी ग्रह मार बृहस्पति की मारो गेन इतना बृहस्पति ग्रहय मकर राशि गत सिद्धवेन अद बृहस्पति ग्रहया मे पृथ्वी वटी तीन अंशक तीय कुटस् दुलाह बेदलतीन उपदन मे शुरुष मिथुन घटक आदि वशी मे अंशक तीय कुटस्वल मे बृहस्पति ग्रहयाहु अनग्रह यो हेम तनदी मे इकवगे निमे शक्ति निकुत्करा समहार्थ्यम शुभपहासु तेनो समहार्थ्यम अशुभ फलदायक अपहासु तेनो ये ग्रह की अशुभ फल निकुत्कर अशुभ किरण निकुत्करण दंग अद मारे मकर कीन राशि मकर कीन राशि बृहस्पति ग्रहट नीचे नौकिन नीचे नौकिनौकिनिकाय එතකොට බ්‍රහස්පති කියන ග්‍රහයාට ජ්‍යොතිෂයේ ගුරු කියලා හඳුන්වනවා ගුරු කියලා කියන්නේ ගුරුවරයා කියන එක ජුපිටර් කියලා ඉංග්‍රීසියෙන් කියනවා එතකොට මේ ග්‍රහ මේ මාරුව ජ්‍යොතිෂය කියන විද්‍යාව ජ්‍යොතිර්විද්‍යාව කියන එකත් විද්‍යාවක් ඒක গুপ্ত විද්‍යාවක් නෙවෙයි ඒ කියන්නේ වෙනත් ඔය අංජලන් ඉදි බලන එක සාස්ත්‍ර බලන එක එහෙම නැත්නම් ඔය ආරුලින් සායෝ එකක් නෙවෙයි මේක විද්‍යාවක් එතකොට විද්‍යාව කියලා කියන්නේ පරීක්ෂණාත්මක නිගමනවත පදනම වූ සංවිධානාත්මක දැනීම කියන එක බ්‍රහස්පති ග්‍රහයා अद मारे मकर राशिये मुखद विन्ने की बलो मीट कली मारने की बल मीट कली मार मुखद बल दी ग्रह मार यत्वासीम मे मारत मासी तीसा मे अवृद्धि मारना मे विधीट मारना मकर राशि सावृद्ध ग्रह बृहस्पति ग्रह एक अवृद्ध राशि मे वक्र विनो निवृत्ति तीनों ये मस पहंगाट मेहट विना स्वीम सिद्धि विनो मारत तीस मकर राशि नीचे विनकोटे अशुभ फलदायक तत्व लंका बाबे मुखद मारत मस वसंगत धनुराशि मारना आय सर सक्सेस जून तीस धनुराशि मारूट निशांत मत नीटिया मल्लर मतटी अभी शुभ फलदायक तत्व क्यू यम किसी प्रमाणिक मे मरदने वसंत वसंगत रोग मरदने शक्ति लिया नवद सर का नवंबर मस इसमें अद मारो मकर राशि नीचे विनो मेक अप्रैल मस हम दक्वा लवन अवृद्धि लवन दस विषय की अप्रैल मस हम दक्वा यान इतना मस हर दिन दास कार्य मे नीचे राशि बृहस्पति की गमन तीन इतकोट अभी मीट कली अति तेरी अवृद्ध दुलाहगड़ सर अतमी राशि मारे मीट कली दिदास नमी आवृद्धि इट कल दिदास यग्दास नमसी अनुहय आवृद्धि इट यग्दास नमसी असूपहि आवृद्धि यग्दास नमसी हेत्ते अतुनि आवृद्धि यग्दास नमसी हेटे एके आवृद्धि यग्दास नमसी हतलिस नमी आवृद्धि की कारण मीट मारला तीन इतना ये काल मे लंका मनोहर महाविनाशी अक्ना කියන එක අපිට බලන්න පුළුවන් 1209 අවුරුද්ද ඔබ දන්නවා යුද්ධේ නිමාවච්ච අවුරුද්ද මං හිතන්නේ 1948 නිදහස නම් 1949 මේ මාරුවීම සිද්ධ වෙනවා 1996 මේ ලංකාවෙච්ච පරිවර්තන ඔබට බලන්න පුළුවන් හැබැයි සිනසුරු ග්‍රහය
අවුරුදු 29කට 29 හමාරවසරය මාරු වෙන එක්කෙනා ඉන්න තැනටම තමයි මේ මාරුවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක අපි ඉතිහාසය වල බලනකොට අවුරුදු 30 වෘතවල වතාවක් තමයි මේ දෙන එකට වෙනව නම් සිද්ධ වෙන්නේ මාරුවීම සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් දැන් මේ මාරුවීමත් එක්කලා අපි මේක තාරකා විද්‍යාත්මක සිද්ධාන්තයක් මේ තාරකා විද්‍යාත්මක සිද්ධාන්තය ජ්‍යොතිෂයට සම්බන්ධ වෙන්නේ ඒ ග්‍රහයා අපි ඉන්න පරිසරය මොනවද නියෝජනය කරන්නේ කියන එක මත. දැන් පුරෝහිත කියනවා. එහෙම නැත්නම් ගුරුවරයා කියලා කියන හේතුව යම්කිසි පුද්ගලයෙක් දාල් කොච්චර ප්‍රඥාවන්තද කියලා බලන්නේ බ්‍රහස්පති කියන. කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයා පීගේ පිටීම හොඳ නම් ප්‍රඥාවන්තයි. සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ කේන්ද්‍රයේ සඳහන් වෙනවා කටක ලග්න එකේ ගුරු උච්චයි. ආන් ප්‍රඥාවෙන් ඉහළම තත්ත්වයට පත් වෙච්ච කෙනා. දැන් මේ මකර රාශිය නීචයි. දැන් මේවලා නීච වෙනවා. එතකොට ටිකක් පල්ලෙහා තත්ත්වයකට තමයි මේක වෙදෙන්නේ. එතකොට ලෝකයේ එහෙම නැත්නම් අපේ රටේ ධනය පාලනය කරන අය, බැංකු පාලනය කරන අය, අධිකරණ නායකයෝ, පූජ්‍ය පක්ෂයේ නායකයෝ, වෛද්‍ය විශේෂඥවරු මෙන්න මේ වගේ කට්ටිය තමයි මේ බ්‍රහස්පති ග්‍රහය නියෝජනය කරන්නේ. මණික් වලින් පුෂ්පරාග මණික දවස වශයෙන් බ්‍රහස්පති දාගෙන දවස ඊළඟට අංක 5 ගිනව බ්‍රහස්පති නියෝජනය කරනවා. පුණාවස විසා පුවපුටප ගැන නැකත් තුනින් ඉපදුනොත් ඒක බ්‍රහස්පති ගේ නැකත් තුන ඊළඟට ධනුස සහ මීන ලග්න වලට අධිපති වෙනවා බ්‍රහස්පති ග්‍රහය. මෙන්න මේ විදිහට තමයි මේ නියෝජනය සිද්ධ වෙන්නේ. එතකොට මේ නියෝජනය කරන දේවල් වලට තමයි මේ බ්‍රහස්පතිගේ මාරුවීම නීචවීම බලපාන්නේ. ඒ කියන්නේ ධනය, ආදායම, රජයක් ගැන කතා කරන මහා භාණ්ඩාගාරය, ඊළඟට පූජ්‍යපක්ෂය, අධිකරණ නායකයෝ, වෛද්‍ය අංශයේ සේ වෛද්‍ය ශාස්ත්‍රයේ මේ වගේ දේවල්. ඒතකොට ලංකා කේන්ද්‍රයේ මේක මාරු වෙන්නේ 12 වෙනිගෙන කුම්භ රාශියේදී 12 වෙනි මකර රාශියට මාරු වෙන්නේ. එතනින් කියන දේ කාරණා ගොඩක් තියෙනවා. මෙන්න මේ කාරණාවට යම්කිසි බලපෑමක් මේ තියෙන සිද්ධ වෙනවා. මේක අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට. හොඳයි ඊළඟට මම කතා කරන්න සූදානම් වෙන්නේ අපේ බණ්ඩාර මහත්තයත් එක්ක. දැන් අපේ ගම්ලත් මහත්තයා මේ නීච වෙනවා කියලා වචනයක් පාවිච්චි කරා පහතට වැටෙනවා කියලා. ඒ කියන්නේ මේ බ්‍රහස්පති කියන ග්‍රහයාගේ නීච වීමත් එක්ක ඒ පහලට වැටුනොත් අපිට හෙට දවසේ පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ? ග්‍රහයක් නීච වෙනවා කිව්වම එහෙම ඇදගෙන කඩා වැටීමක් නෙවෙයි දයාල එතනදි කියවෙන්නේ. ඒක නිසා මේ බ්‍රහස්පති නීච වෙලා මගේ කේන්දරේ අහවල් කොටුවට එනවා කියලා ඒ ගැන මේ බයක් සැකයක් හදාගන්න නෙවෙයි. නීච වීම කියන්නේ අපිට දුහවිල්ලෙන් බිම් මට්ටමින් පල්ලෙහායින් පුංචිම තැනින් වැඩ පටන් අරගෙන අලුත් ලෝකයක්, අලුත් ජීවිතයක්, අලුත් ආර්ථිකයක්, අලුත් සමාජ ක්‍රමයක් ගොඩනගා ගන්නට පුළුවන්කම හැබෙනවා. ඒ කියන්නේ අපි භුක්ති විඳින්න ඉන්න සැප පහසුව වෙනුවට පහලට බැහැලා අපිට අලුතින් නව නිර්මාණාත්මක රටක්, ලෝකයක්, සමාජයක්, ජීවිතයක් ගොඩනගා ගන්නටයි මුලින්ම මේ නීච බ්‍රහස්පති විසින් පසුබිම හදලා දෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී මුළු ලෝකෙම ඉන්නේ ඇත්තටම දැන් තමයි ඇත්තටම නීච වෙලා ඉන්නේ මුළු ලෝකෙම. ඒ කියන්නේ තාක්ෂණයේ දිනුයි, විද්‍යාව දිනුයි, වෛද්‍ය කර්මයේ දිනුයි, ඊට වඩා වෛද්‍ය කර්මය ලංකාව වගේ තුන්වෙනි ලෝක රටවල බල පරාක්‍රමයක් තියාගෙන ඉන්නවා ඉතාම තද බල විදිහට. ඒ ඔක්කොම දේවල් නීච වෙලා පරණ කොහඹත් එල්ලමින්, පරණ දුන් ටික අල්ලමින්, පරණ මේ ජල වාෂ්ප ටික ආපහු නහයට අල්ලමින් ඉන්නවා. එහෙව් එකක ඔන්න මම අද කාටත් ඉහලින් වැජබෙන හිරු හරහා කියනවා වෛද්‍යවරුනි, ආදේශීය වෛද්‍යවරුනි, අපේ රටේ වෛද්‍යවරුනි, විකල්ප වෛද්‍යවරු හැටියට නම් කරන වෛද්‍යවරුනි, භික්ෂූන් වහන්සේලාට මේ අයට ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගේම රටේ ඉන්න ආධ්‍යාත්මික භාවනාත්මක දේවල යෙදෙන අයට. ඔබට මේ නරක නපුරු තත්ත්වය වෙනස් කරන්න, මේ කියන්නේ මේ වසංගත රෝග තත්ත්වය වෙනස් කරන්න දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් හොයාගන්න, වෛද්‍ය ඖෂධයක් හොයාගන්නට මේ නීච ගුරු උදව් කරනවා. 2021 අප්‍රේල් 6 වෙනිදා වෙනකන් වකවානුව තුලදී. ඒ නිසා එයින් ප්‍රයෝජන ගන්නට කියලයි මම ඔබට යෝජනා කරන්නේ. ඔබට මම මේ වෙලාවේදී කියා සිටින්නේ. ඒ වගේම අමතක කරන්න එපා, මේ එක්කම ශිවදේවියන්ගේ නාමය සුව දෙන්න, තුලසි දේවතාව සුර කියන නාමය, සුරාසුර යුද්ධය අපි අහලා තියෙන්නේ. ඒ වගේම ක්‍රිෂ්ණට කියන අපි මధుර කියලා, මේ වගේ දේවල් එකතු කරගෙන සමහර විට අපේ පාර්ලිමේන්තු පනතකින් පවා 1961 දී වෙන් කරපු ඖෂධයක් තියෙන්න පුළුවන්. අපේ පැරණෝ ඒ තරම් හිතා මතා අනාගතය ගැන ලස්සනට ගොතා වටිනා දේවල් නිදන්ගත කරලා තියෙනවා අපේ පොත්පත්වල. ඒවහෙම හොයාගන්නට පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න, ගුරු නීචවීම අද දවසේ සිද්ධ වෙන එක. අපි උත්සාහවන්ත නම්, අවදානශීලී නම් අපිට පුදුමාකාර විදිහට
අලුත් ලෝකයක් අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් ඔබ මේ තියෙන තත්ත්වය තුල තමන්ගේ ගේ වටේ ගෙවල් 25 30ට හවසට කසාය මුට්ටියක් හදලා කෝප්පෙ ගානේ විකුණන්න පටන් ගත්තා පෙයාව ටිකක් තම්බගෙන ඒ තරමටම අලුත් ජීවන රටාවක් අලුත් ආර්ථිකයක් ගොඩනගා ගන්න ඔබට පුළුවන්කම ලබා දෙනවා සහතිකවම හොඳයි ඔබතුමා කියනවා වගේ උත්සාහය තියෙනවා නම් කෙනෙකුට දියුණුවෙන් දියුණුවට යන්නට පුළුවන් අපි තවත් ඉදිරියට මේ පිළිබඳව කතා බහ කරමු කෙටි විරාමයක් අරගෙන නැවතත් මේ කතා බහත් එක්ක එකතු වෙන්න සූදානම් වෙනවා මේ නනතරුව නැවතත් ඔබ එකතු වෙන්නේ විඳිනිය උදෑසනත් එක්ක අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ අද දහවල් සිද්ධ වෙන ප්‍රබල ග්‍රහ මාරුව පිළිබඳව මීට කලින් අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදින් දෙපළ මේ ගැන පැහැදිලි කරා ගම්ලත් මහත්තයා දැන් අපි පුංචි පැහැදිලි කිරීමක් කරගෙන ආව මේ ග්‍රහ මාරුවත් එක්ක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව බොහෝ දෙනා බලාපොරොත්තු වෙන කාරණාවක් තමයි එදිනෙදා මේ දෛනිකව වැඩ කටයුතු කරගෙන යන සාමාන්‍ය අපේ රටේ ජනතාව මේ ජන ජීවිතයට මේ ග්‍රහ මාරුව කොයි දුරතරම් දුරට බලපායිද දැන් මේ කාල සීමාව ගත්තොත් ටික සමාජනතාව පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙලා සිටින ව්‍යාපාර පැත්තෙන් මේ මේ සෞඛ්‍ය වාතාවරණයත් එක්ක ඒ අය බලාපොරොත්තු වෙන ඉන්නවා හෙට දවසේදී මේ ග්‍රහ මාරුවත් එක්ක සුබදායි පිළිතුරක් සුබදායි තත්ත්වයක් උදා වේවි කියලා මේක ජන ජීවිතයට මොන විදිහට බලපෑම් කරයිද ඒක දයල් මත හැමදේම ලෝකෙ වෙනස් වෙනවනේ එක දෙයක්වත් පවතින්නේ නැහැ එක විදිහකට අප්‍රේල් මාසේ 6 වෙනිදාට මේක වෙනස් වෙනවා එහෙනම් අප්‍රේල් මාසේ 6 වෙනිදා කියන දවසක් එනවා ඒ දවසට මේ මේක ආයහපව හොඳ පැත්තට බොහෝ දුරට හැරෙන්න පුළුවන් එදාට අපි මුණ දෙන්න පුළුවන්ද අපි ගෙදරලා දරවාගෙන හිටියොත් එහෙමනම් අපි අද සැලසුම් කරන්න ඕනේ මේකට කොහොමද මුණ දෙන්නේ අද මේ ජීවිතේල දැන් අපිට අද ඔබතුමාලා ආරාධනා කරන කොට අපි දෙන්නට අපිට කොරෝනා නිසා එන්න බෑ කියලා කියන්න පුළුවන් නේ නමුත් අපි එහෙම නෙවෙයිනේ අපි මේ මේ අපි ජීවත් වෙනවා අපි දිනදා ජීවිතේ ජීවත් ව්‍යාපාරික ව්‍යාපාර මට්ටමින් වෙන විදිහකට හිතලා කරන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි ප්‍රශ්නේ හේතුව අවබෝධ කරගන්න එක දැන් අපි කතා කරන ජ්‍යොතිෂයනේ ඉතින් අපි මේ ජ්‍යොතිෂය මතින් අපි මෙහෙම කියන්නේ ඇයි කියන එක හේතුවත් එක්කලා අපි කියන මම නම් කියන්නේ බලාපොරොත්තු වෙනවා කේන්ද්‍රය කියලා කියන්නේ දයල් කර්ම සටහනට පුද්ගලෙක් ඉපදෙනකොට දෙන කුසල අකුසල කර්ම පල දෙන්නේ කොහොමද කියලා තියෙන සටහන තමයි කේන්ද්‍රය කියලා කියන්නේ දැන් මම කතා කරන්නේ ගුරු ගැනනේ ඒ ගුරුගෙන් කියන්නේ වැඩිහිටියන් දෙමව්පියන් ගුරුවරුන් බුදුරජාණන් වහන්සේ මේ උතුම්ම අයට අපි කොතෙක් දුරට අවනත වෙලා තියෙනවද කීකරු වෙලා තියෙනවද ගරු කරලා තියෙනවද අවමන් කරලා තියෙනවද කියන එක තමයි ගුරුගෙන් කියන්නේ ඒතර මේ කර්ම මාරුවේ මෙහෙම යනවා එතන අපි වතින් යම්කිසි අතපසුවීම සිද්ධ වෙලා තියෙනවා මොකද මහරහතන් වහන්සේට පවා දැන් මව්පියන් දුන්න යම්කිසි දෙයක් නිසා අන්තිමට කර්මයක් ප්‍රතිඵල දුන්නා ඒ වගේ මේ කර්ම තමයි මේ මේ මාරුවේ මාරුවේ මේ එන්නේ එතකොට බ්‍රහස්පතිගේ අපි අදවසානේ දැන් ලග්න ටික කියනවනේ යම්කිසි බලපෑමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කියපු අයට ගෙදරම ඉන්නවා ගෙදර බුදුන් කියලා අම්මා තාත්තා අම්මා තාත්තට ගුරුන්ට කී කරලා අම්මා තාත්තට සලකලා තමන්ගේ ආගම අදහගෙන මේ ගුරුටයිති දේවල් ටික කරනවා නම් මේ අපලගෙන කිසිම බය වෙන්න හේතුවක් නැහැ. අපලවට බය කරන එක නෙමෙයි අපේ රාජකාරිය. හැබැයි වෛද්‍යවරයාගේ රාජකාරිය රෝගී කීම සහ රෝගයට ප්‍රතිකාර කීම. මේ දෙකම අපි අතරින් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා හැම කෙනාම අපි කියන්නේ මේ ජෝසි විරුද්ධ කතා කරන අයට අපි මේ කියන්නේ පූර්ව කර්ම පිළිබඳ යම්කිසි විනිශ්චයක් තමයි මේ කේන්දරෙන් අපි කරන්නේ. දැන් බ්‍රහස්පති නීච වීමත් එක්කලා අපි කාටත් වගේ ග්‍රහය දුර්වල වීමක් තියෙනවනේ සමහර ලග්න හතරක් පහකට තියෙන සුබ ඵලදායක තත්ත්වයක්. තව අයට සමහර පොඩි පොඩි අසුබ ඵලදායක තත්ත්වයන් තියෙනවා. එතන මේ ගුරු නියෝජනය කරන අන්නර කියපු දේවල් වලට අපි අපේ මනස යොමු කරලා දේවෝපයෝවණියෙන් ගුරුරු වෙනුවෙන් ගරුකල යුත්තන ගරුකල අපි අහලා තියෙනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං කියලා. ආයුෂය වර්ණය සැපේ බලය කිනව ලැබෙනවා වැඩි හිටියන ගරු කරපුවාම කියලා. ඉතින් ඒ ගරු කරලා නැත්තම් අවමං කරලා තියෙනවා නම් තමන් ගිතුවන් කොට ඉෂ්ට කරලා නැත්තම් ආයුෂ අඩු වෙන්න පුළුවන්. වර්ණය පෙනුම අඩුවෙන්න පුළුවන් බලය අඩුවෙන්න පුළුවන් ප්‍රඥාව අඩුවෙන්න පුළුවන් මෙන්න මේකයි මේක මේක සිද්ධාන්තයක් මේක තමයි අපි කේන්ද්‍රජාබල කියන්නේ මෙන්න මේ වැරද්ද වෙලා තියෙන මේ වැරද්ද හදා හැබැයි ඒක වැරද්ද හදන්න පුළුවන් ඒක එහෙමම කියලා අපි දොරවහලා දාන්නේ එකක් නැහැ ඉතින් ජනතාවට අපිට කියන්න තියෙන මෙන්න මේකයි අනිත් එක තමයි මේ අපි අහලා තියෙනවා මේ වේද ග්‍රන්ථවල විශේෂයෙන්ම තාන්ත්‍රවල ධර්මයේ අපි අහලා තියෙනවා පන්සිල් 100ක් ආරක්ෂා කරපු කාලේ ඊට පස්සේ හතරෙන් තුනක් ධර්මානුකූල ජීවත් වෙන කාලේ වෙනකොට අවුරුදු 18ට අඩු වෙලා තියෙනවා 80000ට අඩු වෙලා තියෙනවා ඊට පස්සේ අවුරුදු 18 අඩු වෙනවා. දැන් අවුරුදු 108ට අඩු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ 4න් 3ක් ධර්මයෙන් තොරව ජීවත් වෙන ජනතාවක් ඉන්න කාලය 4න් 1ක් ඇතුළේ කලියුගය කියලා මේකට කියන්නේ. මේ පිරිහීමෙන් පවතින කාලයක් කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. 630000 කවුරුද යනවා. දැන් ගිලා තියෙන්නේ 5000යි.
තව ඉස්සරහට යන්න තියෙනවා. ඒක නිසා ජනතාවට පොදුවේ අපිට කියන්න තියෙන තමයි මේ සිල්ප ආරක්ෂා කරගන්න කියන එක. පන්සිල් ආරක්ෂා කරගන්නවා නම් අපින් නිකුත් වෙන මානසික තරංග සුභවාදී තත්වෙන් එනවා, මෛත්‍රී සහගත චින්තනයක් ඇති වෙනවා, පරිසරයේ සුභවාදී වෙනවා. ඔය කියන විස බීජ, ඔය කියන බෝවන රෝග, ඔය කියන වසංගත මර්ධනය කරන තියෙන හොඳම දේ තමයි මේ ජනතාව ධාර්මික වීම. පාලකයෝ ධාර්මික වීම. ඒක තමයි කියන්න තියෙන්නේ. තමන් සෙල්වත් නම් මේ කිසි දෙකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. බණ්ඩාර මහත්මයා දැන් ඉස්සල්ලා ඔබතුමා සඳහන් කරා මේ 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 ග්‍රහ මාරුවත් එක්ක සාමාන්‍ය එදිනෙදා පොඩි පොඩි රැකියාවල් කරන අයට, නව නිෂ්පාදන කරන අයට අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට පුළුවන් කියලා. ඒ අය ටිකක් අලුත් විදිහට හිතලා යම් කිසි දැක්මක් එක වැඩ කරොත් ඒ අයට මේක සුබඵලදායි විදිහට ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා. අපි පොඩ්ඩක් ඒක තව පැහැදිලි කරමු. ඔව්. ගුරු කියලා කියන්නේ දෙවියෝ. එහෙම නැත්නම් පිරිසිදු බව නැත්නම් ගුරුවරයා. ඒක ඉතා හොඳින් තේරුම් කරලා දුන්නා අපේ ගම්ලත් මැතිතුමා. එතකොට ඔබ මේ ගුරු මාරුවත් එක ගුරු නීච වෙනවනේ මකර රාශියේදීනේ. මකර කියන්නේ මනසින් කල්පිත කොට නැගීමේ හැකියාව. ඔබට හිතෙනවා නම් ඔබට රසට උයන්න පුළුවන් කියලා. ඒ හිතන දේ ඔබ අත්දකල තියෙනවා නම් යම් වයසක ඉඳලා. දැන් ලෑස්ති වෙන්න එක පොඩ්ඩක් අත් හදා බලන්න. එතකොට අර ඔබ දෙවියෙක් බවට පත් වේවි යම් කෙනෙක්ට යමක් දෙන්න ලෑස්ති වෙන නිසා. මේ වෙලාවේදී උගන්වන්න පුළුවනි දුරස්ථ අධ්‍යාපනය යටතේ ඔබ ඉගෙනගෙන ගෙදරට එලා ඉන්න ශිෂ්‍යෙක් නම් ඔබට ඒ කාරණාව පුළුවන්. තව කෙනෙක්ට මල් හදන්න උගන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ජෑම් හදන්න උගන්වනවා. ඊළඟට සතියකට සැරයක් තමන්ගේ වටේ පිටාවේ තියෙන ගෙවල් 100ට අපි සතියකට දවසක් යනවා. මේ මේ Facebook එකේ ඔය අනම්මනම් බලබලා ඉන්නේ නැතුව අර දන්න අයට පණිවිඩය යවලා ඔන්න මම හදපු ජෑම් බෝතලේ ගාන ගේනවා කඩේ මිලට වඩා 150ක් අඩුවෙන්. මේ විදිහට ඔබට අර මකර කියන්නේ මනස් කල්පිත ගොඩනැගීමේ හැකියාව හිතන්න පුළුවන්කම. ගුරු කියන්නේ ඔබ ඇතුළේ ඉන්නව ගුරුවරයෙක්. අනික් අයට යමක් කියා දෙන්න, දායාද කරන්න, අලවි කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා එවැනි මොනම හෝදයකට යොමු වෙනවා නම් ඉතා විශිෂ්ටයි. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට මේ වෙලාවේදී ලොකු වගකීමක් තිබෙනවා. දැන් ඇත්තටම දේශමාමක ජනාධිපතිවරයෙක්, දේශප්‍රේමී අගමැතිවරයෙක් සහිත රාජ්‍ය ක්‍රමයක් තියෙන්නේ. පටන් ගත්ත ඊයේ පෙරේදා දිගටම පිරිත් කියවන්න. මේක හරිම වටිනා දෙයක් හැම පන්සලක මේ සිදු වෙන කාරණාව. මේවා එක්ක භික්ෂුන් වහන්සේලා වඩා සිල්වත් වෙමින් තමන්ගේ විශ්වයට මේ වටපිටාවට මේ තමන්ගේ උතුම් ශක්තිය මුදා හරින්න පටන් ගත්තාම මේ නීචෙන් අපිට සුද්ධ පවිත්‍ර කරලා දාන්න පුළුවන්. ලංකා කේන්ද්‍රයේ 12 වෙන්නටයි ගුරු වෙන්නේ. 12 කියන්නේ වැය කරන තැන, විනාශ කරන තැන. අපිට මේ වෙලාවේ විනාශ කරගන්න ඕන මොනවද? අපේ දුප්පත්කම, අපේ මේ ලෙඩ රෝග, අපිට තියෙන මේ විවිධ ආපදා පාඩු. මේවා ඔක්කොම සුද්ධ පවිත්‍ර කරගන්නට පුළුවන්. පළවෙනි දෙය ඔබ මොන ආගමේකුණත් තුනක් ආගම දහමට නැඹුරු වෙලා ලෑස්ති වෙන තමන්ගේ දක්ෂකමක් හරියටම වහත් කරගෙන පුංචි පිරිසකට එය අලෙවි කරන වැඩපිළිවෙලකට යන්න. ඒක පුදුම විදියට සාර්ථක වෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා එකතු වෙන්න ඕන. ආපහු සංඝ, වෙද, ගුරු මේ වගේ අය එකතු වෙන්න ඕන. මොකද මේ ගුරු ග්‍රහයන් නියෝජනය වෙන්නේ ඒ අය. අන්න ඒ අය එකතු වෙලා අපේ මේ යටගියාවේ තියෙන මහා වත්කම් එළියට ගන්න. අමතක කරන්න එපා. වසංගතාකාර ශ්ලේෂ්ම කියලා රෝගයක් ගැන ලියලා වරහන් තුල දානවා ඉන්ෆ්ලුවෙන්සා කියලා. මේ 1961 එකේ ආයුර්වේද පනතින් ලියවෙන පොතක මේ තියෙන්නේ. පාර්ලිමේන්තු පනතින් ආපු පොතක මේ තියෙන්නේ. එතකොට අපේ රාජකීය උපදේශකයන් කියද්දී ආයුර්වේදයේ මේ මේ වසංගත රෝගවලට බෙහෙත් නැහැ කියලා ඔන්න තියෙනවා. හොයාගන්න, හදන්න මේ වෙලාව තමයි ඊට හොඳම වෙලාව. පේයාවකින් පුළුවන් වෙයි අපිට ඩොලර් ගණනක් තව මාස කිහිපයකින් රටින් එළියට බෙහෙත් ගෙන්නන්න යන සල්ලි ටික අපේ රටේ නවත්තගන්නත්, අපේ රටින් මේක ජාත්‍යන්තරයට යවන්නත් මහා විද්වතුනි මේක තේරුම් අරගෙන මේ ඔබේ රටයි කියලා හිතලා අනික් පුංචි මිනිසුත් ගොඩ ගන්න. මේ ගුරුමාරු ඉඳලා අද දවස් ඉඳලවත් අනේ තමන්ගේ දේවල් ලෝකෙට දෙන්න හිතලා ලෑස්ති වෙන්න. මේ තමයි අවස්ථාව. හොඳයි. යහපත් බලාපොරොත්තු දල්වා ගන්න පුළුවන් මාර්ගයක් ගැන බොහොම අපූර්වට අපේ බණ්ඩාර මහත්තයත් පැහැදිලි කරා. අපේ ගම්ලත් මහත්තයත් පැහැදිලි කරා. සරලවම කිව්වොත් මම හිතන්නේ මේ දෙදෙනාගෙම පැහැදිලි කිරීමත් එක්ක මේ ග්‍රහමාරුවීම අපි අයහපත් විදිහට ගන්න ඕන කාරණාවක් නෙවෙයි. යහපත් විදිහට හිතලා ගම්ලත් මහත්තයා කිව්වා වගේ ආගම දහමර නැඹුරුලා වැඩ කටයුතු කරනවා නම් මේ වගේ කවදාවත් ප්‍රශ්න වෙන එකක් නැහැ. හොඳයි. දැන් ජෝතිර්වේදීන් දෙදෙනාගෙන් මම දැනගන්න කැමතියි. දැන් බොහෝ දෙනෙක් දැන් මේ අවස්ථාවේ බලාගෙන මේ තමන්ගේ ලග්නයේ මේ ග්‍රහ
අමාරුව මොන ආකාරයට බලපයිද පුද්ගලිකවත් බොහෝ අය කැමති තම තමන්ට කොහොමද මේකේ බලපෑම වෙන්නේ කියලා මම ගම්ලත් මහත්තයාගෙන් මුලින් දැනගන්න කැමති මේෂ ලග්නය පිළිබඳව කොහොමද මේෂ ලග්න හිමියන්ට මේ බලපෑම ඇති කරවන්නේ මේෂ ලග්න හිමියන්ගේ කුජාධිපති මේෂ ලග්නය 9 වෙනි ඉඳලා 10 වෙනිට මාරු වෙනවා 10 වෙනි කියලා කියන්නේ සමාජයේ අපිට තියෙන ගෞරවය පිළිගැනීම ගැන කියන තැන ඉතින් යම් කිසි දෙයකට තමන්ට සමාජය පිළිබඳ පිළිගැනීමක් ගෞරවයක් සමාජය තුළ ඇති වෙන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට ටිකක් මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි ඇති වෙන්නේ සමහර ලාවට කරන කියන රැකී රක්ෂා විනෝද ව්‍යාපාර ආදී දේවල් නිසා කාර්ය බහුල අධික කාර්ය බහුල වෙලාව මදි වගේ හිතන වෙලාවක් සමාජයට සල්ලිසක් පිළිබඳ සුළුසුළු ගැටලු ඇති වෙන්න පුළුවන් තත්වයකුත් මේෂ ලග්න හිමියන්ට තියෙනවා ඔබට තියෙන මෙච්චරයි දිනපතා ඔබ ආගමනුව කටයුතු කරන්න ඕනම ආගමක ඕනම ලග්නක කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් දවසකට විනාඩි 5ක් මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වෙන්න ආනිසංස 11ක් හම්බ වෙනවා එකක් පරලෝට 10ක් මෙලෝට එවලි මාත් දකින්න පුළුවන් ඉතින් මේෂ ලග්න හිමියන්ට අපිට කියන්න තියෙනවා නෝකයි මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි මේෂ ලග්න හිමියන්ට තියෙන්නේ අරමුණු ජය ගන්න පුළුවන් වෙයි කැපී පෙනෙන තත්ත්වයක් සමාජය තුළ ඇති වෙයි හොඳයි බණ්ඩාර මහත්තයා අපි කතා කරමු වෘෂභ ලග්නය ගැන වෘෂභ ලග්න ඔබට මේ දේවල් ගැන වෘෂභ ලග්න නෙවෙයි ලග්න 12ට මහා ගන්න පුළුවන් hiru.lk තරුවලල්ලට අද ගියොත් මේ වෘෂභ ලග්න ඔබට විශේෂයෙන් මම කියන්නේ නමවැන්නේ තමයි මේ බලේ ඉහළින් දෙන්නේ නමවැන්නේ කියන්නේ මොනවද පූර්ව පුණ්‍ය ස්ථානේ ඔබ මිනිස්සෙක් වෙන්න පින් කරලා එහෙනම් දැන් මිනිස්සෙක් හැටියට සැප විඳින්න ජය ලබන්න අලුත් වෙන්න ප්‍රධානියෙක් වෙන්න ඔන්න ග්‍රහ මාරුවක් ඇවිල්ලා ඒ නිසා ඔබ හිතන පතන රටා තුල තියෙන උතුම් යහපත් සියලු ක්‍රියාකාරකම් අත්හදා බලන්න වෙන් කළොත් නමවැන්නට ගුරු ආපු සියලු වෘෂභ ලග්න හිමියන්ට වාසනාවන්ත වෙනසක් අත්දැක ගන්නට පුළුවන්. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ මිතුන ලග්නය පිළිබඳව. මිතුන ලග්න හිමියන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙකක් තමයි සෙනසුරු ඒ රාශියට කපල කාලයක් දැන් ගත කරමින් ඉන්නවා. බ්‍රහස්පති ග්‍රහයාත් අටවැන්නට ගමන් කරනවා. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ වෙනතර වඩා බොහොම තදින් සරල සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. මේ දේ අධික ආහාර ගැනීමෙන් ටිකක් වළකින්න සෙම් රෝග වලින් ආරක්ෂා වෙන්න ඔබේ සියලු සැලසුම් ක්‍රියාත්මක කරන සුසු කාලයක් වෙනවා මාස 4 දින 16 අප්‍රේල් මාසෙ වෙනකොට. අන්න එතකොට ඔබේ විවාහ කටයුතු ව්‍යාපාර අලුතින් ආරම්භ කරන බලාපොරොත්තු වෙන වෙනි දේවල් සැලසුම් කරගෙන වැදගත් වෙනවා මේ වෙලාවේ සෙනසුරු සහ බ්‍රහස්පති අපලට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීමට ඔබගේ පෞලේ ජ්‍යොතිර් වේදිකෙන් උපදෙස් ගන්න කටයුතු කිරීම වැදගත් වෙනවා ඊළඟට අපි කතා කරන්නේ කටක ලග්නය ගැන කටක ලග්නේ හත්වැන්න තමයි මකර රාශිය එතනට තමයි ගුරු වෙන්නේ හත්වැන්නේ මොනවද කියවෙන්නේ අනුන් අනුන් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද අපිට පුළුවන්ද වීත් වගා කරලා එළවලුත් වගා කරලා විදුලියත් හදාගෙන මේ ඔක්කොම කරන්න නැහැ අනික් අය අපිට උදව්වට ඉන්න ඕන මෙන්න මේ නිසා කටක ලග්න ඔබ හවුල් ව්‍යාපාර හවුල් කරුවෙක් පරිවේෂණ හවුල් කරුවෙක් විවාහ හවුල් කරුවෙක් වෙන වැඩ කටයුතු වලට අනික් අයගේ සහාය ලබා ගන්නෙක්ගේ මනෝභාවයක් හදා ගන්න පුළුවන් නම් අනෙක් මිනිස්සු ගොඩනගලා තියෙන න්‍යාය වලින් ශිල්ප ශාස්ත්‍ර වලින් ඔබට අනන්තවත් ජීවිතේට අලුත් උදව් උපකාර අරගන්නට පුළුවන්. ඒ වගේම අනුන්ගෙන් කරදරත් එවි. හැබැයි ඒ කරදර වලට මුල් තැන දෙනවා වෙනුවට අනුන් ලෝකෙට දීපු යහපත් දේවල් තමන්ගේ ජීවිතේ ශස්ත්‍රීයකවත් කරගන්න ලෝකෙට වැඩදායක කරන්න කොහොමද යොදාගන්නේ කියන එක අද ඉඳලා හිතුවොත් කටක ලග්න ඔබට මේ ගුරුමාරුව මහ වාසනාවන්ත දෙයක් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ සිංහ ලග්නය පිළිබඳව. ඔව් සිංහ ලග්නයේට 6 වෙනට තමයි ප්‍රමේ ග්‍රහ මාරු සිද්ධ වෙන්නේ. සතුරු ස්ථානයේ රෝග ස්ථානයේ කියලා කියන්නේ 6 වෙනට. ඉතින් මේ නිසා ඔබ යට තියෙන සේවක සේවිකාන් පිළිබඳව පොඩි පොඩි ගැටලු ඊළඟට සරසවක පිළිබඳව පොඩි පොඩි ගැටලු ඇති වෙන පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් සෙනසුරු 6 වෙනේ ගමන් කරන නිසා ඊතරම්ම තදබල ලෙස මේ ඇති වෙන්නේ නැහැ. ඔබ ණය මුදලක් හැම ගන්න බලාපොරොත්තු වෙන එක සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඊළඟට තරමද්දුරට බ්‍රහස්පතිගේ අපලයට තියෙන ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීමත් වැදගත් වෙනවා. බුදු ගුණ යන්ත්‍රය පැළඳීම, ආගමික කටයුතු කිරීම, දිනපතා ටික වෙලාවකත් මෛත්‍රී භානාව කිරීම තුළින් ඊළඟට අප්‍රේල් මාසෙ වෙනකොට ඔබේ අලුතින් කරන්න යන ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කරන දේවල් සැලසුම් කර ගැනීම වැදගත් වෙනවා. හොඳයි ඊළඟට බණ්ඩාර මහත්තයා අපි කතා කරන්නේ කන්‍යා ලග්නය ගැන. කන්‍යා ලග්නය. පස්වැන්න. ගුරු සම්බන්ධ වෙන්න හොඳම හොඳ භාවයන්ගෙන් එකක් තමයි පස්වැන්න. එතකොට කන්‍යා ලග්න ඔබේ පස්වැනින් කියවෙන්නේ මොනවද? ආදරයට පාත්‍ර වීම. ආර්ථික ජයග්‍රහණ. ඒ වගේම ඔබට නව සම්බදතා ගොඩනගා ගන්නට පුළුවන් වීම. සම්නිවේදනය, අධ්‍යාපනය, විජයග්‍රහණය. මෙන්න මේ කාරණා කටයුතු වලට මොන හරි සූදානමක්, සැලැස්මක්, වැඩපිළිවෙලක්, උත්සාහයක් ගනිමින් ඉන්න කන්‍යා ලග්න අයට ඔන්න අවස්ථාවක් සෝබා දහම ඉරණම විසිනුත් ලබා දීලා ඒ සූදානම් කරගත් දේවල් දිනා ගන්න කන්‍යා ලග්න හිමියනි මේ මොහොත ඉඳලා ජව සම්පන්නව ලෑස්ති වෙන්න කියලායි මම යෝජනා කරන්නේ.
ගම්ලත් මහත්තයා ඊළඟට අපිට පුළුවන් තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා තුලා ලග්න හිමියන්ගේ හතර වෙනි කියන්නේ ගෙදර ගැන කියන තැන, පදිංචිය ගැන කියන තැන, පවුල ගැන කියන තැන තමයි මේ ග්‍රහමාරු සිද්ධ වෙන්නේ. තුලා ලග්න හිමියලත් මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි බොහෝ දුරට පෙන්නුම් කරන්නේ. සමහරලාට ඔබේ නිවාස ඉදිකිරීම කටයුතු, පවුලේ දියුණු කරන විශේෂ කටයුතු වල චූටි චූටි බාධා වල තියෙන ඉඩ තියෙන බව පෙන්නුම් කරනවා. ඔබත් ඔබේ ආගමික ජීවිතයක් ගත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබටත් විශේෂයෙන් මේ මම බැලුවේ මේ බණ්ඩාර මාත්‍යර තමයි හොඳ ලග්න ටික ඔක්කොම එන්නේ. ඉතින් සුබ ඵලදායක වැඩි දෙයක් නැත්නම්. ඔව්. ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට තුලා ලග්න හිමියනුත් මේ ග්‍රහමාරුවෙන් පස්සේ කරන විශේෂ සුබ කටයුතු සැලසුම් කර ගැනීම වැදගත් වෙනවා. මතයි බණ්ඩාර මහත්මයා වෘශ්චික ලග්න ඒකත් සුබ දන්නේ. එහෙමයි. මේ සාමාන්‍ය ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී 3-4 කියන භාව වලට ගුරු ග්‍රහයාගේ සම්බන්ධතාවය හොඳ නැහැ. ඒ වුණත් ගුරු නීච වුණාම එයාගේ අසුබ ප්‍රතිඵල දෙන්න බැරි වෙනවා. එතකොට වෘශ්චික ලග්න හිමියාගේ 3 වැන්නට තමයි ගුරු වෙන්නේ. ඒකෙදි වෙන්නේ වාසියක්. 3 වැන්නෙන් කියන්නේ මති ස්ථානය. මති මතාන්තර සංකල්ප ගොඩනැගීම. රටේ මහා බලවතත් වෘශ්චික ලග්න කෙනෙන්නේ. එතකොට රටේ මේ තියෙන අවුල් වියවුල් වලට විසඳුම් හිතන්න ඒ විසඳුම් ක්‍රියාත්මක කරගන්න ඒවට අදාළ සංනිවේදනයන් ජාත්‍යන්තරව සහ වෙනත් අය සමග කර කියා ගැනීම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම පුංචිම පුංචි වැසියාට පවා තමන්ට හිතන දෙය යහපත් උතුම් කාරණාවක් නම් ඒක කොහොම හරි ක්‍රියාත්මක කරගන්න තමන්ට ජව සම්පන්න මානසික තත්ත්වයක් හදාගත්තොත් පුදුම විදියට උදව් ලැබේවි වෘශ්චික ලග්න කෙනෙක් නම් ඔබ. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ ධනු ලග්නය ගැන. ඔන්න මට හොඳක් කියන අවස්ථාවක් ආවා. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලබා ගන්න පුළුවන් වෙයි. ආදායම් තත්ත්වයේ තිබෙන බාධාවල් බොහෝ දුරට ඉවත් කර ගන්න පුළුවන් වෙයි. සමාජීය පිළිගැනීමක් ඇති වෙයි. ව්‍යාපාරවල තිබෙන අසාර්ථක තත්ත්වයන් බාධා කරදර තත්ත්වයන් බොහෝ දුරට නිම කර ගන්න පුළුවන් වෙයි. රැකියා ලාභ ලැබෙන්නත් පුළුවන් ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු බොහෝ දුරට සුභඵලදායක තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඊළඟට අපි කතා කරමු මකර ලග්නය ගැන. ඔව්. මං ඉස්සෙල්ලා කිව්වනේ මකර ලග්න අය කියන්නේ හැම තිස්සෙම මොනවා හරි අලුත් දෙයක් කරන්න අමුතු දෙයක් කරන්න වෙනත් විදිහකට හිතනවා. මකර කියන්නේ මනස ක්‍රියාකාරී වැඩි. එහි අයගේ ලග්නගත වෙලා තියෙන්නේ ගුරුවරයා. එතකොට නීච වෙලා හැබැයි ඒත් කියවෙනවා තමන් අත්විඳින පීඩාවන්, වද වේදනා, අගහිඟකම්, නැතිබරිකම් මේ වගේ වද වේදනා වලින් නිදහස් වෙන්න අලුත් ක්‍රමයක්, අලුත් වැඩක්, අලුත් විදිහකට, අලුත් කණ්ඩායමක් එක්ක අලුතින් කරන්න කියන්න පුළුවන්කම හදා ගන්න පුළුවන්. ඒ නිසා අපේ මේ මිතුර කිව්වා වගේ මෛත්‍රී භාවනාව වැදගත් වෙන ලග්නයක් තමයි මකර ලග්න. ඔබ එහෙම සූදානම් වුණොත් ඔබට හෙට ඉඳලා අලුත් ජීවිතයක් ගැන හිතන්න පුළුවන්කම ලැබේවි මකර ලග්න හිමියනි. ඊළඟට අපි කතා කරන්නේ කුම්භ ලග්නය ගැන. ඔය දැන් කුම්භ ලග්නේ ඉතාම වැදගත් වෙනවා. එකක් තමයි කුම්භ ලග්න හිමියන්, අනිත් එක තමයි අපේ රටේ ලග්නේ. ඉතින් කුම්භ ලග්න හිමියන්ටත් අපේ රටට 12 වෙනට තමයි මේ බ්‍රහස්පති ග්‍රහය මාරු වෙන්නේ. පුද්ගල වශයෙන් සලකනවා නම් සෙනසුරුද්දෙන් ලග්නාධිපති 12 වෙනි ගමන් කරනවා. මේ නිසා සෙනසුරේ රාජ්‍යක අපල තත්ත්වයකුත් තියෙනවා. කාර්ය බහුල තත්ත්වයක් ඇති වෙන බවක් පෙන්වුම් කරනවා. ටිකක් වියදම් වැඩි වෙයි, පෞලි වියදම් පාලනය කරගෙන ඉවර සැලකිලිමත් වෙනවා නම් හොඳයි කුම්භ ලග්න හිමියන්. ඒ වගේම ලංකාව ගැන කල්පනා කරනවා නම් භාණ්ඩාගාරය ගැන කියනවා. විශාල වියදම් ඉදිරියට රජයට කරන්න සිද්ධ වෙයි. ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර වගේ දේවල් තමයි 12 වෙනින් කියවෙන්නේ. ඒතර ආරෝග්‍ය ශාලා, සෞඛ්‍ය අංශ, බන්ධනාගාර, පුනරුත්ථාපන අංශ වලට වැඩි වියදම් ගන්න සිද්ධ වෙන තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල අප්‍රේල් මාසෙක කාල තමයි අපිට තියෙන්නේ. ඉලක්කගතව ධෛර්යමත් වෙ උත්සාහයෙන් කටයුතු කරුවොත් මේ ප්‍රශ්න ජය ගන්න මම හිතන්නේ අපහසු වෙන එකක් නැහැ. අවසාන ලග්නය මීන ලග්නය. අවසාන ලග්න මීන ලග්නය. කේන්දරයක ඕනම කේන්දරයක වාසනාවන්තම කොටුව තමයි 11 වෙනි. ඒකට කියනවා ධන ස්ථානය, ඒකට කියනවා අභිමතාර්ථ ඉෂ්ටි ස්ථානය, වාග්ය ස්ථානය. ඉතින් එතකොට වාසනාව ධනයේ සියල්ලම ලබා දෙන 11 වෙනට තමයි මීන ලග්න ඔබේ මේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඇතුළු වුනේ. හැබැයි නීච වෙලා. නීච වෙලා කියන්නේ පොළව යට තියෙන මැණික හාරලා ගොඩට ගන්නම වෙනවා ඔබ. ඒ කියන්නේ ඔබ උත්සාහවන්ත වෙනවා නම් සැලසුම් සහගත නම් මීන ලග්න ඔබට පුදුම වරප්‍රසාද වරදාන කොටසක් හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අද ඔබට පුළුවන් සියලුම ලග්න වලට තරුවලල්ලට ගියොත් hiru.lk තරුවලල්ලට ගියොත් ඔබට මේ සියල්ල මීට වඩා විවේකීව දැන කියා ගන්න. ඉතින් සියලු යසීසුරු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. හොඳයි ලග්න 12 ගැනත් අපි ඔන්න කතා බහ කරා. විශේෂයෙන් ඉදිරිය කොහොමද හැසිරෙන්නේ, ඔබේ ලග්න වලට කොහොමද, මේ වගේ ටිකක් අපි පුළුල්ව කතා බහ කරා. මම ගම්ලත් මහත්තයාගෙන තව පොඩ්ඩක් දැනගන්නට කැමතියි. දැන් මේ ග්‍රහමාරුවත් එක්ක විවිධ ශේෂ්ත්‍රවලට විවිධාකාරයෙන් බලපානවනේ. සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය ජනතාව හැටියට වැඩි අවධානයක් දීලා කල්පනාවෙන් වැඩ කරන්න ඕන ශේෂ්ත්‍ර මොනවද? ඒ කියන්නේ යම්කිසි අවධානමක් තියෙනවා, යම්කිසි ශේෂ්ත්‍රකරි අපි වැඩි අවධානයක් දෙන එක හොඳයි. මොකද ඒක මිදෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? බ්‍රහස්පති නියෝජන කරන්නේ ධනය සහ සෞඛ්‍ය කියන එක සැප. ඒ බ්‍රහස්පති දෙන්නේ සුබලන් සැප, සුබලන් ධනය දෙන්නේ.
තව දරුව ශිෂ්‍ය වේගල දෙන්නේ. එතකොට ප්‍රඥාව දෙන්නේ. එතන මෙන්න මේ ශේෂ්ත්‍රයන්තර වල සෞඛ්‍ය ගැන අපිට නිකම්ම පේනවනේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විදිහට තත්ත්වයක් තියනවා කියලා වෙලා. ඊළඟට වියදම් කිරීම ආදායම් වලට තියෙන බාධා තියෙන ඉඳන් වියදම් කිරීමේදී ගොඩක් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ බ්‍රහස්පතිට තියෙන අපේ චර්යාව නම් දැල් මාත් හදාගෙන තියෙන්නේ හැම විටම ඔබ ගරුකල යුත්තට ගරු කරන්න පුරුදු වෙන්න. ගරුකල යුත්තට ගරු කිරීම තමයි මේ බ්‍රහස්පති ග්‍රහයාගේ නියෝජනය කරන්නේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන සත්තා දේව මනුස්සානම් කියලා ගුණයක්. ශාස්ත්‍රෝ ගුණේ. අන්නේ ගුණේ මෙනෙහි කළ පුළුවන් නම් බුද්ධානුස්සති මහානාටික වේලාවක් දවසට ගන්න පුරුදු වෙන්න. බොහෝ දුරට සාර්ථක කර ගන්න පුළුවන් වෙයි. මේ පස්වලින් මිදෙන්න පුළුවන් වෙයි. නිරෝගී භාවය ඇති කර ගන්න පුළුවන් වෙයි. ටික කාලයයි මේ ගැටලුව තියෙන්නේ. මාස 4යි අතරම තියෙන්නේ. ඉතින් මේ මාස 4ට පස්සේ මේ රටටත් ඔබටත් අපි ඉලක්ක කරා ගමන් කරන්න පුළුවන් බව පේනවා. අපි ඉතිහාසයේ අපි පෙන්වන බ්‍රහස්පති ග්‍රහය මාරුචි දවස් ටික කොයි කොයි අවුරුදුවලද කියලා ඒ අවුරුදුවලින් අපිට අත්දැක බලන්න අත්දැකීමක් ලබා ගන්න පුළුවන් එහෙම බය වෙන දෙයක් තියෙනවද ඒ වෙයි කියලා. ඉතින් මේක දයල් මහත්තයා මේකට කියනවා කාල විපත්ති කියලා. මේ කේන්ද්‍රීය බලලා කියන්නේ යාගේ කර්ම ගැන. නමුත් මේවා කාල විපත්තියක් ආවට පස්සේ පින්කාරයයි පවුකාරයයි දෙන්නටම එක විදිය බලපෑමක් ඇති වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. කාල විපත්ති වරින් වර එනවා. අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 100කට සැරයක් විශාල විනාශයක් ලෝකෙට එනවා. ඉතින් ඒක නිසා අපි ධර්මානුකූල අවසාන වශයෙන්ත් මම කියන්නේ මේ සිල්පද පහ ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතන ඔබේ ආරක්ෂාව තියෙනවා. ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියන්නේ ඒකයි. හොඳයි නම් ඔබට පැහැදිලි අවබෝධයක් අද දවසේදී ලැබෙන්න ඇති මේ ග්‍රහ මාරුව සම්බන්ධයෙන්. අත්ත වශයෙන්ම ධර්මයට අනුකූලව අපේ ගම්ලත් මහත්තයා කිව්වා ජීවත් වෙනා නම් මේ කිසිදු ප්‍රශ්නයක් තමන්ට ඇති වෙන්නේ නැහැ. එවනම් අද දවසේදී වින්දනයේ උදෑසනින් මේ ප්‍රබල ග්‍රහ මාරුව පිළිබඳවයි ඔබව දැනුවත් කළේ. ඔබට ලොකු අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එවනම් අද දවසේදී අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙනවා. මගේ ගෞරවනීය ස්තුතිය අපේ ගම්ලත් මහත්තයාටත් අපේ චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයාටත්. එහෙනම් තවත් ඉදිරි දිනකදී මේ වගේ කතා බහකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන මාසෝදානම් මේ කතා බහෙන් සමුවර කරන්නට.